මෙවනට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවේකිය වෙතයි දැන් අවධානය. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ සිය කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. එසේම නව අගමැතිවරයෙකු පත්වන තෙක් තව මාස කිහිපයක් අගමැති ලෙස කටයුතු කරනවා. නමුත් දැන් විපක්ෂය සේම ඔහුගේ පක්ෂයේ බහුතරයක් පවසන්නේ අගමැති කමනුත් වහාම යන්න කියලයි. කොවිඩ් නීති කඩ කරමින් බොරිස් ජොන්සන් සාදයක් පැවැත්තුවා. ඒ ඔහුගේ නිල නිවසේදී පරීක්ෂණ අවසානයේ පවුම් 50ක දඩයක්ද නියම කෙරුණා. ඉන් ආරම්භ වූ බිඳ වැටීම අවසානයේට නතර වුණේ ක්‍රිස් පීච ළඟයි. ක්‍රිස් පීච කියන්නේ බොරිස් ජොන්සන්ගේ පක්ෂයේ පරිපාලන නිලධාරියා. ඔහුට අපචාර චෝදනාවක් එල්ල වුණා. එම චෝදනාව හමුවේ අගමැති බොරිස් ජොන්සන් ඔහුව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. මේ නිසා බොරිස් ජොන්සන්ට ඔහුගේම පක්ෂයේ ජේස්ටින්ගෙන් දැඩි සහ ඍජු විරෝධයක් එල්ල වුණා. රිෂි සුනිත් කියන්නේ මුදල් ඇමතිවරයා. සෞඛ්‍ය ඇමති සජිත් ජවාඩ් මේ දෙන්නම බොහොම බලගතු ඇමති දුර දැරුවේ. බොරිස් ජොන්සන්ට මේ දෙන්නම විරෝධය පළ කරලා ඉල්ලා අස්සුණා. ඒ සමගම 2020 වනතෙක් ඉන්නට පෙරුම් පිරූ බොරිස් ජොන්සන්ට ගෙදර යන්න වුණා. ඇත්තටම බොරිස් ජොන්සන්ට විරුද්ධ වුණේ ඔහුගේම පක්ෂය. විපක්ෂයටත් වඩා සිය ගුණයක් විරුද්ධ වුණේ ඔහුගේම පක්ෂය. ඒ තමයි ශිෂ්ට සම්පන්න මානව හිතවාදී ජනතා හිතවාදී දේශපාලනය. ටෙලිවැකිය මෙතනින් ආරම්භ කළේ අප ඉන්නේ මොනතරම් දුරින්ද, අප ඉන්නේ ඊට මොනතරම් ඈතින්ද යන්න ඔබට මට තීරුම් ගැනීමට ඉඩ සලස්වා ගැනීම සඳහාමයි. අපේ දේශපාලනඥින්ට අධිකරණයේ දඬුවම් දී තිබියදීත් පවා ඇපිල් කරලා ආයේ පාර්ලිමේන්තු ඇවිත් රටටම බණ කියනවා. ඡන්ද 35000ක් අරගෙන පක්ෂයත් පරද්දලා ඒත් නායකත්වයේ දාලා යන්නෙත් නැතුව අන්තිමට අගමැතිත් වෙනවා. රටේම ජනතාව යන්න කියද්දි ආගමික නායකින් යන්න කියද්දි යනවා තියා ඒ ගැන හිතන්නේවත් නැතුව සාර්ථක වෙනකන් ඉඳලා අසාර්ථක ජනාධිපතිවරයෙක් යන්න හදනවා. සාමකාමී අරගලයකට යකඩපොළු එක්ක මැරයින් එවලා ගහලා තුවාල කරලා අදත් යහමින් වැජබෙනවා. හොරකම් දූෂණ වංචා අතේ මාට්ටු වෙලා තියෙද්දි දඬුවම් නැතුව සතුටින් ජීවත් වෙනවා. මේ තමයි ලංකාව. බ්‍රිතාන්‍යයේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ කියලා තමයි ඉතින් කියන්නම වෙන්නේ. දැන් රටම ලොක්ඩවුන්, නිල නොවන ඇඳිරි නීතියක් තියෙන්නේ. අපේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය දැන් ක්‍රියාත්මකයි. ඉන්ධන ගැන කතාව අහපුවම අපට තව කොපමණ දවසක් ජීවත් වෙන්න වාසනාව තියෙයිද කියලා හිතාගන්නවත් බැහැ. ඛනිජ තෙල් සංස්ථාව සතුව රුපියල් නැහැ. රුපියල් බිලියන 217ක් මහභාණ්ඩාගාරයෙන් ඉල්ලනවා. රජයේ සතුව ඩොලර් නැහැ. අන්තිමට රුපියලුත් අච්චු ගහන්න වෙන තැනට මහබැංකුව වැටිලා. මහබැංකුව කියන විදිහට උද්ධමනය ලබන මාස දෙක ඇතුළත 70% පනින්න පුළුවන්ලු. උද්ධමනය කියලා කියන්නේ ආහාර සහ සේවාවල මිල ඉහළ යාම. දැන්ටමත් අපේ රටේ උද්ධමනය 122%ක් විතර වෙනවා කියලා තමයි ජාත්‍යන්තර ආර්ථික විශේෂඥින්ගේ මතය. තෙල් පෝලිම්වල මැරෙනවා. ඒ වගේමයි මරා ගන්නවා. පාස්පෝර්ට් පෝලිමේ සිටි ගැබිනිමවක් පෝලිමේදී දරු ප්‍රසූතියට අමාරු වෙනවා. 160ක පමණ ජනතාවක් ඊළඟ ආහාර වේල ගැන විශ්වාසයක් නැතුව කුසගින්නේ ඉන්නවා කියලා ලෝක ආහාර වැඩසටහන කියනවා. මේ සියල්ල මෙසේ වෙද්දී රනිල්ට හිනා, ගෝඨාභයට හිනා. අලුතෙන් ආපු ඇමති ධම්මික රනිල්ට යන්න කියනවා. ඒ ඩොලර් ගේන සැලැස්මක් නැති නිසාලු. ඒ අතර වාරේ රනිල්ගේ අය කියනවා ධම්මිකගේ කැසිනෝ ව්‍යාපාරයේ බදු කතාව රනිල් ඇද්ද නිසා රනිල් එක්ක තරහ ගිහිල්ලලු. දැන් ඇත්තටම එකක් පැහැදිලිනේ නේද? මේ කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු. ඒ වගේමයි ඔබත් මමත් පෝලිම්බල දහදුක් විඳිද්දී දරාගන්න බැරි බඩුමිල, ඖෂධ හිඟේ, ආහාර හිඟේ මේ සියල්ල අපිව තලද්දි පෙලද්දි ගෝඨාභයලගේ, රනිල්ලගේ, මහින්දලගේ, ධම්මිකලගේ ප්‍රශ්න නෙමෙයි ඒවා. ප්‍රශ්නේ ඔවුන්ගේ නොව ඔබගේ සහ මගේ බව තේරුම් ගන්න. පෝලිම්බල මියන්නේ සහ ගහමරාගන්නේ අපි අපිමයි, සාමාන්‍ය මිනිස්සුමයි. ප්‍රශ්නේ තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයිනේ.
ඒ අය හැමෝගෙම පිළිතුරු දැන් හරිම දාර්ශනිකයි. සැබෑවටම මේ රට මේ තරමටම හෝ අවදි කළේ මේ රටේ දේශපාලනඥින්ට අඩියක් දෙකක් පස්සට ගන්න සිද්ධ වුණේ. මීට මාස 3කට පෙර ඇරඹි ගාලු මෝදර ගෝටා ගෝ ගමයි. කිසිදු අරගලයක් නිර්පාක්ෂික නැහැ. අරගලයේ පාක්ෂිකද නිර්පාක්ෂිකද කියන එක නෙවෙයි වැදගත්. තර්කයේ එතන නෙමෙයි තියෙන්නේ. අරමුණ කුමක්ද කියන එකේ. මේ රටේ යම් සාධාරණ අවදිවීමක් ඇති කලේම මේ ගෝටා ගෝ ගමයි. ගෝටා ගෝ ගම ආරම්භ වෙලා හෙටට මාස 3යි. ගෝටා ගෝ ගමට පහර දීලා හෙටට මාස 2යි. ගෝටා ගෝ ගමට එල්ල කළ නිඳිත ප්‍රහාරය සේම රට පුරා වූ ගිනි තැබීම්ද කිසිසේත්ම අප එදා අනුමත කළෙත් නැහැ. අද අනුමත කරන්නෙත් නැහැ. හෙට අනුමත කරන්න සූදානමුත් නැහැ. ප්‍රචණ්ඩත්වෙන් ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න බැරි බව පරම සත්‍යයක්. හෙට රටපුරා ජනතාවම කොළඹට එක්වීමට සැලසුම් කරනවා. ආණ්ඩුව ඒකට හොඳටම පහුගිය දවස් ටිකේම බය වුණා. එක එක ජාතියේ දේවල් කළා. සමහරු කියන විදිහට මේ දවස්වල තියෙන තෙල් ටික බෙදන්නෙත් නැත්තේ ඒ නිසා වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අර පෙට්‍රල් බෝම්බ හදලා ගහන්න හදනවා කියලා කතාවකුත් එළියට ගෙනාවා. ඊටත් වඩා අධිකරණයට ගිහිල්ලා වාර්ණ නියෝග ඉල්ලුවා. දැන් සැල්ල නිෂ්පලයි. හෙට ජනතා විරෝධයට ගෝඨාභය සහ රනිල්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. එකම ප්‍රශ්නය මේ බීරි අලින්ට ඇහෙයිද කියන එකයි. අර ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකු නිසා යන්න කියන එක තේරෙන්නේ නැති මේ නායකිනුත් ටයිකෝට් ඇන්ඩට බොරිස් ජොන්සන්ලා වගේ වෙන්න මේ ආත්මයට බැරි බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා. එනිසාම අවසාන වශයෙන් ඉල්ලන්නේ කරුණා කරලා දැන් ඇති ගෝඨාභය සහ රනිල් ඔගොල්ලෝ පුළුවන් කණ්ඩායමකට දීලා දැන් යන්න. විශේෂයෙන්ම මතක තියාගන්න රාජපක්ෂලා ඉන්න තුරාවට ජාත්‍යන්තරයේ සල්ලි දෙන්න උදව් වෙන්න ආධාර දෙන්න දැන් මර බයයි කියලා. ඒ තරමටම ඔබව ලෝකෙට හොරු ලෙස නම්බෙලා ඉවරයි. ඒ තරමටම ලෝකය දන්නවා මේ රටේ පාලකය හොරා කනවා, දූෂිත